අමෙරිකානු නියෝජිතවරියකට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර නොදීම පිළිබඳව අපි රජයේ මේ ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රශංසාවට ලක් කරනවා මොකද ඔබ දන්නවා මෑත කාලයේ අමෙරිකානු නියෝජිතයින් විටින් විට ශ්‍රී ලංකාවට පැමිණි මෙගාලිය ආවා ඊට පස්සේ නවනීදන් පිල්ලේ ආවා ස්ටීවන් ජේ රැප් ආවා විස්වාල් ආවා මේ සියලු දෙනා ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවට එරෙහි විශේෂයෙන් අපේ ආරක්ෂක හමුදාවටත් පහුගිය මානුෂීය මෙහෙයුම් කාලයේ සිදු නොවුණු දේවල් සිදු වුණා බවටත් බොරු ප්‍රචාරයන් කරමින් ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරයන් තමයි දියත්තේ ඒක වුන් ජාත්‍යන්තරව විශාල ප්‍රසිද්ධියක් ඒ සඳහා ලබා ගත්තා ඒකෙන් වුන් උත්සාහ කරනවා ඇමරිකා එක්සත් ජනපදය ලබන මාර්තුවේදී ගේන්න හදන යෝජනාවට ඒ යෝජනාව සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කරගන්න ඒ යෝජනාවේ සඳහන් අසත්‍ය කරුණු වලට නෑ අපි ශ්‍රී ලංකාවට ගිහිල්ලා බැලුවයි කියලා ඒ යෝජනාවට සුජාතභාවයක් ලබා ගැනීම සඳහා තමයි මේ එකා පිට එකා ඇවිල්ලා මේ ප්‍රකාශ නිකුත් කළේ ශ්‍රී ලංකාව ඇතුලේ සැරිසෙත් ඉතින් මේ ක්‍රියාවලිය නැව නතර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ තීන්දුව අපි ප්‍රශංසාත්මකව පිළිගන්නවා ඒ වගේම අපි මේ තීන්දුවේ දිගටම රැඳී ඉඳී කියලා විශ්වාස කරනවා අනික් කාරණේ තමයි විවිධ රාජ්‍ය නොවන සංවිධාන දැන් මේ ඇමරිකානු රාජ්‍ය නියෝජිතයින්ගේ පැමිණීමට අමතරව දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවට හතුරු මෙහෙයුමක රාජ්‍ය නොවන සංවිධාන නියැල්ලා සිටිනවා උන් විවිධ ප්‍රකාශ නිකුත් කරනවා අපි දැක්ක එක්තරා කාලයක දකුණු අප්‍රිකාවේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් පරීක්ෂණයක් පවා නිකුත් කරනවා සාක්ෂි කැඳවමින් පරීක්ෂණ කරමින් වාර්තා හෙළි දක්වලා තියෙනවා ජිනීවාවල ඊයේ දවසේ ICEP කියන රාජ්‍ය නොවන සංවිධානය ඔස්ට්‍රේලියානු පුවත්පතක් කරා ඉතා බරපතල ප්‍රකාශයක් කරලා තියෙනවා ඒක තමයි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යුද අපරාධ කරලා තියෙනවා ඒ කරපු යුද අපරාධ සැඟවීම සඳහා සමූහ මිනිවලවල් වනසලා තියෙනවා ඒක බරපතල ප්‍රකාශයක් කොහොමද ඔබ දන්නවා මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලක්ෂ ගණනාවක් දෙමළ ජනතාව බේරගත්තා ඒ අහිංසක ජනතාව බේරගෙන ඒ ජනතාවට ප්‍රබහා කරන්න ඇතුළු ත්‍රස්තය වෙඩි තියද්දි ඒ ජනතාව බේරගෙන ඔවුන්ව දැන් අවුරුදු 4ක් 30 පුනරුත්ථාපනය කරලා කොටි සමාජිකයින්ව සිවිල් වැසියන්ව යලි පදිංචි කිරීමට ලක් කරලා ඇඳගත්තු ඇඳිවත පිටින් පැමිණි ජනතාවට ජීවන මාර්ගය සලසලා යහපත් ලෙස ජීවත් වීමට අවස්ථාව සලසලා පළාත් සභා මැතිවරණ ප්‍රාදේශ සභා ඡන්ද පවත්වලා උන්ගේ මහජන නියෝජිතය තෝරා ගැනීමට අවස්ථාව මේ සියලු තත්ත්වයන් කිරි කරපු ඒ සඳහා මූලාරම්භයක් සපයපු ආරක්ෂක හමුදාවට මෙවැනි අභූත චෝදනා එල්ල කිරීම අපි තාම දැඩි ලෙස පිළිකුලෙන් හෙලා දකින්න මේ කරන්න හදන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ කරන්න හදන්නේ ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල් වලට අනිසි බලපෑමක් සිද්ධ කරනවා විවිධ පැතිවලින් බොරු ප්‍රචාරයන් කරමි එක පැත්තකින් රාජ්‍ය නොවන සංවිධාන හරහා මුන් ප්‍රචාරයක් දියත් කරනවා අනිත් පැත්තෙන් ඇමරිකානු නියෝජිතවරියන් බ්‍රිතාන්‍ය නියෝජිතවරියන් එක්සත් ජාතීන්ගේ ආයතන වලට සම්බන්ධය හරහා ප්‍රකාශ නිකුත් කරනවා එහෙරා ශ්‍රී ලංකාවට මිත්‍රව සිටින ජිනීවා හිදී ශ්‍රී ලංකාව සමග එකට තියෙන රටවල් වලට විවිධ පාර්ශවයන්ගෙන් බලපෑම් මෙල්ල කරලා ඕන්ව නිහඬ කරන්න තමයි මේ උත්සාහය දරන්නේ එනිසා රජය මේ අවස්ථාවේදී ඇමරිකානු නියෝජිතවරියට පැමිණීමට ඉඩ ලබා නොදීම ඉතාම හොඳ කාරණයක් විදිහට තමයි අපි දකින්නේ ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා ඊයේ පුවත්පත් සාකච්ඡාවක් කියලා ප්‍රකාශ කරලා තිනවා මේ ගේන ඇමරිකානු යෝජනා ගැන ඒ යෝජනා නරක නෑ රටට හතුරු යෝජනා නෙවෙයි ඒ යෝජනාවලින් ශ්‍රී ලංකාවට කිසිම හානියක් වෙන්නේ නෑ කියලා
සහතික අධ්‍යයලා තිනවා ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා ඒ වගේම කිරියල්ල මහත්තයා ප්‍රකාශ කරලා තිනවා 1971 දී ප්‍රේමවතී මරම්පේරි සොයිරිය ඝාතනය කරපු හමුදාවට අභ්‍යන්තර පරීක්ෂණයකින් දඬුවම් දීලා තියෙනවා 89 දී තෙවැනි සිදුවීම් වලට දඬුවම් දීලා තියෙනවා කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා එහෙනම් ඇයි දැන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආණ්ඩුවට කරන්න බැරි කියලා කිරියල්ල මහත්තයා ප්‍රශ්න කරලා තියෙනවා මේකේ පළවෙනි දේ තමයි ප්‍රේමවතී මනම්පේරි ඝාතනය කිරීම වැරදි දෙයක් ඒක සිදුවුණු දෙයක් ඒ නිසා ඒකට පරීක්ෂණයක් කරලා දඬුවම දීලා තියෙනවා දැන් මේ ඇමරිකාව චෝදනා එල්ල කරන්නේ ශ්‍රී ලංකා හමුදාව අහිංසක සිවිල් වැසියන් මරා දැමුවයි කියලා යුද අපරාධ චෝදනා ඒක සිදු නොවුණු දෙයක් ඒක සිදු නොවුණු දෙයක් එහෙනම් ඒකට පරීක්ෂණයක් ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා ඉල්ලන්නේ ඒ දේ ශ්‍රී ලංකාවේ සිද්ධ වුණයි කියලා එක්සත් ජාතික පක්ෂය පිළිගන්න නිසාද සරත් පොන්සේක මහත්මයා සුදු කොඩිය අරගෙන ආපු අයට වෙඩි තිබ්බයි කියලා එතුමා ප්‍රකාශ කළා එතකොට ඒහා සමාන කතාවක්ද මේ ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා කියන්නේ ඒ වගේම ඒ කතාව දෙවෙනි වෙන්නේ පොන්සේකා මහත්මයාගේ සුදුකොඩි කතාවට විතරයි. මොකද ශ්‍රී ලංකාවේ යුද අපරාධයක් කිසිසේත්ම සිදු වෙලා නැහැ. එහෙම සිදු වෙලා නැති බව ඉතා පැහැදිලිව පේනවා යුද අපරාධ කළේ කොටි සංවිධානය. ඒ කොටි සංවිධානය ගැන වචනයක්වත් කියන්නේ නැතුව ආරක්ෂක හමුදා ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා කිරියල්ල මහත්තයා කියන්නේ යුද අපරාධයක් සිදු වුණු බව පිළිගත්ත නිසාද කියන එක අපි ප්‍රශ්න කරනවා. ඒක එක්සත් ජාතික පක්ෂය පිළිගන්නවාද යුද අපරාධයක් සිදු වුණු බවට. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා දැන් කිරියල්ල මහත්මයා කියන විදිහට අභ්‍යන්තර පරීක්ෂණ කිහිපයක්ම සිද්ධ වෙලා තියෙනවා. මේ කාලයට අදාළව. එකක් තමයි උගත් පාඩංහා ප්‍රතිසන්දාන කොමිසම මගින් ඒ වාර්තාවන් අරගෙන ඒ වාර්තාවන්වල අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් නිර්දේශ. මොකද ඒක දේව වාක්‍යයක් නෙවෙයි කියපු ඔක්කොම කරන්න ඕනේ දෙ නැහැ. ඒක රටට හිතකර යෝජනා තියෙනවා නම් ඉටු කරන්න පුළුවන් යෝජනා සියල්ල ආණ්ඩුව විසින් ඉටු කරමින් යනවා. බොහෝ දේවල් කරලත් තියෙනවා. ඒ වගේම හමුදාව මගින් පරීක්ෂණයක් කළා හමුදාවේ ඒ කාලේ වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙනවද කියලා හොයලා බලන්න. ඉතින් මේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේක. අමරිකා එක්සත් ජනපදයට ඕනේ ශ්‍රී ලංකාව තමන්ගේ අනට අකීකරු වෙලා තමන්ගේ ත්‍රස්තවාදී පුතා මරපු පලිය ගැනීම තමයි ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඉතාමත් පැහැදිලිව මේ කිරියල්ලලා කරන්නේ මේ සමාජයේ මත ඒ දැනගැනීමට තියෙන ඇත්ත සමාජයේ වසන් කරන්න විවිධ බොරු බේගල් කියලා සමාජයේ වෙනතකට යොමු කිරීම තමයි මේ කරන්නේ. අපේ ජනතාවට ඇත්ත දැනගැනීමට තියෙන ඒ අයිතිය ඒ ඇත්ත දැනගැනීම නැති කරන්න තමයි ඒක ඇස් වස් නිලංකාර කරන්න ඇස් වසන් කරන්න තමයි මේ ලක්ෂ්මන් කිරියල්ලලා උත්සාහ කරන්නේ. ඒක ඉතා පැහැදිලි මොකද කුඩු ගැන මහා ඉහලින් කතා කරාට කැසිනෝ ගැන මහා ඉහලින් කතා කළාට එතනෝල් ගැන මහා දේශප්‍රේමියෝ වගේ කතා කළාට මේන ජාත්‍යන්තර වටලෑම ගැන මේන ඇමරිකානු යෝජනා ගැන මේ ඇමරිකානු යෝජනා හරහා ශ්‍රී ලංකා වටලෑම ගැන විශ්වාල ලැබිලා කතා කරපු දේවල් ගැන ස්ටීවන් ජේ රැප් පොකුරු බෝම්බ කියපු ගැන එක්සත් ජාතික පක්ෂයෝ ජනතා විමුක්ති පෙරමුණෝ ඔය කුඩු ගැන එතනෝල් ගැන කැසිනෝ ගැන දේශප්‍රේමියෝ වෙන්න හදන සදාචාරයෙන් දේශප්‍රේමියෝ වෙන්න හදන අය කිසිම වාක්‍යයක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒකෙදි මුනිවත රකින්න. ඒකෙදි ඔව් නියෝජනය කරන්නේ ඇමරිකානු පිළ. ඒකනේ ඒකෙදි ඔව් නියෝජනය කරන්නේ රටට හතුරු පිළ. එනිසා අපි අපේ රටේ ජනතාවගේ ඉතාම ආදරෙන් ඉල්ලා හිටුවා ශ්‍රී ලංකාව වට කරලා දැවැන්ත හතුරු මෙහෙයුමක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ජාත්‍යන්තරයේ හතුරු මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී ඒක රට ඇතුළේ ඉන්න උදවිය ශ්‍රී ලංකාවට එරෙහිව ඒන මෙහෙයුමේ සැබෑ ඇත්ත ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් වසන් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අපි දන්නවා අද උතුරු පළාතේ මහ ඇමතිවරයාත් කුඩු ගැන කතා කරන්නපත් වෙනවා. ඔහු ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළා එල්ල කළා එල්ල කළා දැන් නැති තැන ඔහු අවසානයේ චෝදනා එල්ල කරනවා ආණ්ඩුව උතුරු පළාතේ මද්‍රව්‍ය කුඩු ව්‍යාපාරය කරන්න හදනවා
තරුණයන් කුඩුවලට යොමු කරන්න හදනවා කියලා. ඉතාලම කනගාටුදායක සිදුවීමක් පහුගිය දවසක සිදු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ 66 වෙනි ජාතික නිදහස් දිනේට උතුරු පළාතේ යාපනයේ සිංහ කොඩිය ඔසවපු ව්‍යාපාරිකයෙකුට නාඳුනන පිරිසක් පාර දීලා. අපි දන්නා මේ නාඳුනන පිරිස කවුද කියලා. මේ නාඳුනන පිරිස කවුද කියලා සැක් කරන්න පුළුවන්. ජාතික කොඩිය ඔසවපු එකට පහර දීලා ඔහු යාපනයේ මහරෝහලේ අද ප්‍රතිකාර ලබනවා. ඒ නිසා මේ කොහෙටද මේ වර්ගවාදය කොතෙන්ද දැදගෙන යන්න හදන්නේ? මේ නාසිවාදය කොහෙටද මේ ගෙනියන්න හදන්නේ? එහෙන් ඇමරිකාවේ හතුරු යෝජනා ශ්‍රී ලංකාවට එරෙහි වෙද්දී මේ පැත්තෙන් කුමක්ද ක්‍රියාත්මක කරන්න හදන්නේ කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඒ නිසා අපි සියලුම ශ්‍රී ලාංකිකයන් ඉල්ලා හිටිනවා මේ ක්‍රියාවල් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. කුඩු එතනෝල් හෝ වෙනත් මාතෘකා ගැන කතා කරලා අපේ මිනිසුන්ගේ ඇස් වැසීමේ සැලැස්ම හඳුනා ගන්න කියලා පිතාම ආදරෙන් සිල් දනාගෙන ඉල්ලා හිටිනවා.